මටත් මේ වගේ අසාධාරණයක් වුණා. මම නම් කියන්නේ දැන් මේ අම්ම කෙනෙකුට නිකරලා තියෙන පොඩි දරුවෙක්වත් ගෙනියන්න විදියක් නැහැ පාර. දෙන්න පුළුවන් උඩරිම දඬුවම දෙන්න. පාන්දර දෙකම අතර කෑ ගන්න සද්දයක් ඇහුණා. මාත් පොඩක් ඉලිට ඇල බලපුවා මේ උඩපත්ියේ වෙන සද්දයක් ඇහුණා. ඊළඟට මෙයා ලොකුතරේ මේ කෑ ගන්න සද්දයක් අපිටත් ඇහුණා. ඩිටේල් උඩට එන්න වෙලාවක් නැහැ. ඒකට මේ තග්ගල එකටිය විසිරුණා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා පය බාගිරිය පස්සේ තමයි මෙයාලා අම්මට මේ වගේ දෙයක් එලා කර තිනා කියලා මේ වගේ අරින්ජ් එකක් ආවා අපට. ආදස ගම්මානය. මේකේ ගෙවල් 50ක් විතර තියෙනවා. දැන් නම් එකතු වෙලා ගෙවල් 75ක් 80ක් විතර තියෙනවා. නමුත් අපි ඔක්කොම එකතු වෙලා ඕනම දෙයකට අපි සහභාගී වෙලා ඕන වැඩ පිළිවෙලක් කරගෙන ගම්මානය. නමුත් අපේ ගෙදරක මේ අපේ මල්ලි කෙනෙක් අම්මට අවුරුදු 67ක් වෙනවා. මේ කියන පුද්ගලයා මේ සුනිල් අයියාගේ බෑනා. මම දන්නේ නම නම් දන්නේ නැහැ. බලගම සුනිල් අයියාගේ බෑනා. ඒ බෑනා මෙතන දැවිලා මේ අම්මව දූෂණය කරලා දිනවා. අවුරුදු 67ක් වෙන පුද්ගලයා දූෂණය කරන්න මේ පුද්ගලයාට මෙහෙම දෙයක් ඇතුනේ මොන චේතනාවක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මෙයාට අම්ම කෙනෙක් දූෂණය කරන්න පුළුවන් නම් මේ වගේ චරිතයක් මේ ගමේ තිරන මම කැමති නැහැ. නමුත් අපි ගමේ කොල්ලෝ කුපිත වෙලා ඉන්නේ. ඒ ටික පොඩ්ඩක් බැලන්ස් කරගෙන තාම ඉන්නවා. සාධාරණ නීතියක් ඉෂ්ට වුනේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් සාධාරණ නීතියක් ඉෂ්ට වෙන්න ඕනේ. කුලී වැඩ කළා දරු තුන්දෙනෙක් ජීවත් කරපු අම්මකට. ඒ අම්මට මේ වගේ තිරසං වැඩ මේ බල්ලා කරා නම් ඒට අනිද්ද මේ එයාගේ දුවට කරන එක ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි කියලා මම හිතනවා. එහෙනම් මූ මේ ගමට හැබැයි ඒවව ලොකු ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. පුළුවන් නම් සාධාරණ නීතියක් ඉෂ්ට කළා මූ ගමටත් එවන්න එපා. එව්වොත් තමයි ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මම ඉල්ලන්නේ නීතියක් පමණයි. ඒ කියන්නේ අවනීති අපි අතර ගත්තොත් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා අපි නීතිය තාම ඉඩ දීලා තියෙනවා. අපි නීතිය මොකද්ද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලන්න ඉන්නවා. Let me see.